දවසක් දේව ප්‍රේමයෙන් වගේම උන්වහන්සේගේ ආශිර්වාදයෙන් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් මගේ ආදරණීය පුංචි තුන පුතාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මම අලුත්ම අලුත් අවුරුද්දේ පළවෙනි පාඩම අරගෙන ආවා මගේ දුවල පුතාලව ආදරයෙන් බලන්න. අපේ දෙවිපියාණන් අපිට ලස්සන අවුරුද්දකට ආශිර්වාද කරලා අපිව ආදරෙන් අරගෙන ඇවිත් තියෙනවා නේද? 2021 අපි හැමදේ ගැනම අලුතෙන් හිතමු. හැමදේම අලුතෙන් දකිමු. හැමදේටම ඉස්සෙල්ලා අපේ දේව තාත්තා එක්ක අපි කතා කරලා ඉමු. මේ අවුරුද්ද අපි බාර කරමු. එහෙනම් හැමෝම අත් දෙක එකට තියාගෙන ඇස් දෙක පියාගෙන අපි යාඥා කරමු. ආදරණීය දෙවි පියාණනි, ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ස්වාමිනි. මේ දුන්නා වූ ලස්සන අවුරුද්දට තවත් ලස්සන අවුරුද්දක අපි හැම දෙනාවම ඔබ වහන්සේට මේ වෙලාවේ බාර කරනවා. අපේ පුංචි සිත් ඔබ වහන්සේ බාර ගන්න. ඔබ වහන්සේ ගැන ඉගෙන ගන්නා වූ සියලු දේ සතුටු සිතින් ඉගෙන ගන්න පුළුවන්කම අපිට දෙන්න. අපි සියලු දෙනා ඔබ වහන්සේට බාරයි. ආමෙන්. බොහොම හොඳයි. අද මම පුතාලා දුවලට ලස්සනම ලස්සන බයිබල් කොටසක් අරගෙන ආවා. කොරින්තු වාසීන්ට පාවුලතුමා යැව් පළවෙනි හසුනේ 16 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. මම කැමති පුතාලා දුවල මේ පාඩමට එනකොට උඹලගේ පුංචි බයිබලෙත් අරගෙනම එනවා නම් මෙන්න මේ කොටස පෙරලා ගන්න. ඒක කොරින්ති 16:14 වෙනි පදය. ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් කරන්න. ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් කරන්න. බලන්න මගේ දරුවනේක කොච්චර ලස්සන බයිබල් කොටසක්ද කියලා. හරිම පුංචි කොටසක් වුණත් ලොකු තේරුමක් තියෙන ලස්සනම ලස්සන බයිබල් කොටසක් මේඳ අපි ඉගෙන ගන්න යන්නේ. හොඳයි. අපි කරන හැම දෙයක්ම ආදරෙන් කරන්න කියලා තමයි මේ බයිබල් පදේ අපිට කියලා තියෙන්නේ. අපි අපේ අවට ඉන්න හැමෝටම හුඟා ආදරේ කරන්න ඕන කියලා තමයි මේ බයිබල් පදේ කියන්නේ. මගේ දුවේ පුතේ අපිට ආදරය හොඳටම කොහෙද දැනෙන්නේ? අපේ පවුල, අපේ අම්මා, තාත්තා, ආච්චි, සීයා, අයියා, අක්කා, නංගිලා, මල්ලිලා, එහෙම නැත්නම් මේ වෙලාවේ පුතාලව ආදරෙන් බලා ගන්න හැමෝම ළඟ තමයි අපිට වැඩියෙන්ම ආදරේ දැනෙන්නේ. මේ හැමෝම එකට එකතු වෙලා එක එක්කිනාට උදව් කරගෙන ආදරෙන් අපි ඉන්න ඕනේ. හරියටම හරි. මගේ පුතාලා දුවලා ඔය ලස්සන පවුල අපිට දීලා තියෙන අපේ දෙවි පියාණන් උන්වහන්සේ ඒ පවුල පුතාලට දුවලට දීලා බලාගෙන ඉන්නවා. ඔයාලා හැමෝම එක එක්කෙනාට ආදරයෙන් සහයෝගයෙන් ඉන්නේ කොහොමද කියලා. අපි එහෙනම් කොහොමද එක එක්කෙනාට ආදරය කරන්නේ? හරිම ලේසි. ඒක ඔන්න අපි බලමු පුතාලා දුවලට ලේසියෙන් කරන්න පුළුවන් දේවල් ටික. ඔන්න එක, වෙලෙම හිනා වෙලා ඉන්න. දවස පටන් ගන්න වෙලාවේ ඉඳන් දවස ඉවර වෙලා පුතාලා නිින්දට යනකම්ම හිනා වෙලා ඉන්න ඕනේ. දෙවනි එක, ලස්සන වචන කතා කරන්න. නපුරු වෙන්න එපා. නරක වචන පුතාලගේ කටින් පිට කරන්න එපා. ලස්සන මූණක්, අනිත් අයට ප්‍රිය ආස කරන හැසිරීමක් අපිට තියෙන්න ඕන. ඒක තමයි තුන්වෙනි එක. තරහ ගන්නේ නැති, ඔරවන්නේ, රවන්නේ නැති, දවසේ හැම වෙලේම හැම කෙනා එක්කම සතුටු සිතින් අපි ඉන්න ඕනේ. හතරවෙනි එක, එකිනෙක කෙනාට උදව් වෙන්න ඕනේ. අනිත් කෙනාට ඕන හැම වෙලේම අපි උදව් වෙන්න. ඒ වගේම ගෙදර මොන හරි වැඩක් අම්මට, තාත්තට, ආච්චිට, සීයට කරලා දෙන්න තියෙනවද කියලා හොයලා බලන්න. මම පොඩ්ඩක් උදව් වෙන්නද අම්මා කියලා අහන්න. සමහරක් වෙලාවට ඒගොල්ලෝ කියනකම් අපි ඉන්නවනේ. එහෙම ඉන්න එපා. හොයලා බලලා වැඩක් තියෙනවනම් ඒක
කරලා දෙන්න ඒගොල්ලන්ට එතකොට සතුට හිතේ මේ පුංචි පුංචි දේවල් ටික හැමදාම කරද්දී පුතාලා දුවලට දැනෙයි ගෙදර අය කොච්චර සතුට වෙනවද කියලා ඔයාලා දිහා බලලා ඔයාලගේ පුංචිම පුංචි ක්‍රියාවකින් මුළු ගෙදරටම සතුට ආදරය ගේන්න පුළුවන් තේරෙනව නේද හරිම ලේසි එක පවුලක් විදියට හැම වෙලේම හිතලා වැඩ කරන්න විශේෂයෙන් පවුලත් එක්ක එකට देवी පියාණන්ට යාඥා කරන්න පවුලේ හැමෝගෙම හැකියාවල් අපි හිතමු සිද්ද කියන්න පුළුවන් නටන්න පුළුවන් ලස්සන ලස්සන පුංචි අත්වැඩ හදාන්න පුළුවන් ඒවා එකට එකතු වෙලා පවුලක් විදිහට කරන්න හොඳද ඒ වගේම ඒ පුතාලගේ හැකියාවල් देवी පියාණන්ව මහිමයට පත්වන පිණිස කරන්න අපිට පුළුවනි තේරෙනව නේද හොඳයි අපි මේ හැම දෙයක්ම පුංචි හිතේ තියාගෙන ලස්සනම ලස්සන අත්වැඩක් හදමුද මේ පුංචි දේවල් ටිකක් අරගෙන අවිල්ලා තියෙනවා අපි හදමු ඔන්න අපි පුංචි අත්වැඩක් හදන්න යන්නේ බලන්න මේකට ඕන මේ වගේ බෝඩ් එකක් මේ බලන්න අත මට හිතුණා පුතාලගේ අත මේ ඇඳලා තියෙන්නේ මගේ පවුල ලොකු ගහක් වගේ ඉතින් මං ආදරෙන් පිරුණු ගහක් අලවන්න තමයි යන්නේ අපි ආදරෙන් ඉන්නවට මේ ගහක හැඩයක් වගේ නේද ආ කඳ වගේ අත පුතාලගේ අත මේ විදිහට තියලා මේක ඇඳ ගන්න ඒ වගේම මේ රතු පාටින් පුංචි පටි ටිකක් අපි මේකෙන් හાર્ට් එක හැඩයට මේක අලවන්න යනවා මම පෙන්නන්නම් ඔන්න බලන්නකෝ දැන් මේ වගේ පුංචි පටියක් අපල මෙන්න මේක මෙහෙම දෙකට නවන්න නවලා මෙතනට ගම් චුට්ටක් ගාලා මේක මෙහෙම අලවලා හાર્ට් එකක් හදන්න යන්නේ හොඳයිද හරි අපි හලවල බලමු පේනවද මං හිතනවා පැහැදිලි කියලා ආ මෙන්න මේ වගේ ඒවා ටිකක් හදා ගන්න හරිද හා ටිකක් වැඩිපුර හදා ගන්න ඕනේ අපි තව එකක් හදමු මේ වගේ ගොඩක් හදා ගන්න ඊට පස්සේ මේ ටික තියලා මෙන්න මේ කඳ වගේ කොටසට ගම් ගාලා මේකෙන් අලවමු හරි ඊට පස්සේ මේ පුංචි හාත් මං හිතුවා මේක පුතාලා ආදරෙන් කේක අම්මට කරන උදව් අපි ආදරෙන් ඉන්න වෙලාවල් කියලා හිතලා මේ අත පිරෙන්න මේ ගහ පිරෙන්න අපි මේවා අලවන්න යනවා ගහේ අකොල ආ ගහ ලස්සන වෙන්නේ මේ හාත් වලින් ඔන්න බලන්න ඉවර කරපු එක ලස්සනයි නේද මේ බලන්න මගේ ආදරණීය පවුල ගහක් වගේ එක ආදරයෙන් පිරීලා අපි එක එක්කෙනාට ආදරයෙන් ඉන්න ඕනේ හොඳයි නේද පුතාලත් හදන්න එක ලස්සනයි නේද මේ අත්වැඩේ මේ බලන්නකෝ පුලත් එකක් හදන්න හොඳයි අපි ලස්සන ගීතිකාවකින් මේ පුංචි පාඩම ඉවර කරමු ප්‍රේමයෙන් එක්ක බෑන්ඩි සිටිමු මාත් එක කියන්න ප්‍රේමයෙන් එක්ක බෑන්ඩි සිටිමු ප්‍රේමයෙන් එක්ක බෑන්ඩි සිටිමු දේව ආත්ම සමග අපේ ආත්ම බැඳි ප්‍රේමයෙන් එක්ව බැඳි සිටිමු පුත්‍රයානන්ට තුති කරමු කල සැමටම තුති කරමු ලොව දැනගන්නට අත්වැල් බැඳිමු
ප්‍රේමයෙන්ෙක්ව බැඳි සිටිමු බොහොම සතුටුයි එහෙනම් අපි ආයෙ දවසක හම්බ වෙමු ජේසුපීටයි මං ගිහින් එන්නම්